අපි තව ගානක් ඩිස්කස් කරලා බලමු. මේ ගානේ තියෙන හොලෝ හෙමිස්ෆියර් එකක්, සෝරි හොලෝ ස්පියර් එකක්, නැත්නම් ගෝලීය කබලක්, ලෝවස් පොයින්ට් එක අර කලින් ගානේ වගේම මෙතනින් පාටිකල් එකක් ප්‍රොජෙක්ට් කරනවා ඉනිෂියල් වෙලොසිටි එක අන්නෝන්. ඊළඟට මේ ඔගොල්ලෝ දන්නවා සිටුේෂන් පහක් තියෙනවා. මේ කෝඩ්‍රන්ට් එකේ ඔහොම ඔක්සලේට් වෙන්න පුළුවන්, 90 ඩිග්‍රී මේ 180 ඩිග්‍රීස් වලින් ඔක්සලේට් වෙන්න පුළුවන්. මේ කෝඩ්‍රන්ට් එකට හැම ප්‍රොජෙක්ටයිල් එකට ලිව් වෙලා ප්‍රොජෙක්ටයිල් එකට යන්න පුළුවන්. එතකොට මේකේ අපිට ගන්න ඕන ටෙන්ෂන් එක නෙමෙයි, නෝමල් රියැක්ෂන් එක තමයි අපිට ඔය සර්කියුලර් පාත් එකට යන්න ඕනේ ෆෝස් එක දෙන්නේ. ඒ නෝමල් රියක්ෂන් එකත් එක්ක කන්සිඩර් කළාම නෝමල් රියක්ෂන් එක 0 මේ යු චේන්ජ් කරනකොට එක ටයිම් එකකදී නෝමල් රියක්ෂන් එක මේ කෝඩන්ට නැත්නම් මේ වෘත්තපාදකේ තැනකදී 0 වෙලා එයා ප්‍රොජෙක්ටයිල් එකට එන්ට් වෙනවා. මේ ගාන මේ පොඩ වෙනස් ගානක් පොඩ හරියටම තේරුම් ගන්න කොතනද මේ ඉක්වේෂන් එක තියෙන්නේ කියලා. මේකේ මෙන්න මේ හරිය ලිව් වුණාම අපි ගමු ලිව් වෙන ටැන්ජෙන්ෂියල් වෙලොසිටි එක v කියලා. මේ ඒ කියන පොයින්ට් එකෙන් තමයි ලිවෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ලිවුනාම මෙයන් ආයි මේ සර්ෆේස් එකට එනවා ඩයමීටර් එකක්. ඔය විදිහට ඩයමීටර් එකක් මාක් කළාම ඩයමීටර් එකේ එන්ඩ් එකෙන් ආයි මේ සර්ෆේස් එක ටච් වෙනවා කියලා තමයි මේ මේගොල්ලෝ කියන්නේ. එහෙම වුණාම ඒ එහෙම ඒ සිටුේෂන් එක වුණාම දීලා තියෙන u ඉනිෂියල් වෙලොසිටි එකයි මෙයා ලිව් වෙන ටයිම් එකේදී මේ ඇංගල් එකයි, නැත්නම් මේ ඇංගල් එක නැත්නම් මේ ඇංගල් එකයි තමයි අහන්නේ. අපිට ඕන ඇංගල් එකක් ගන්න පුළුවන්, වර්ටිකල් අප්වර්ඩ්ද ඩවුන්වර්ඩ්ද කියලා නෑ. ඒ නිසා මේ ඇංගල් එක අහනවා. එතකොට කොහොමද මේක හැන්ඩල් කරන්නේ? එතකොට මෙතන v ඔයාලට තේරෙනවද අපි කලින් එකේට වඩා මේක හරියට බැලන්ස් කරගන්න හොයන විදිය. මෙතන එක සිටුේෂන් එකක් දීලා තිනවා ඒගොල්ලෝ මේ v වල වැලියු එක හොයාගන්න සහ මේ තීටා වල වැලියු හොයාගන්න මේ ප්‍රොජෙක්ටයිල් එකත් ස්ටඩි කරනවා. يعني මෙතනින් ලීව් වුණාට පස්සේ ආයෙ මෙතනට එනවා. ඒ එන්නේ ඒ කියන කන්ඩිෂන් එක අපි කොහොමද ඒ කියන தත්ත්වය කොහොමද මේ ගානට ඉන්වෝල් කරගන්නේ? ඊට පස්සේ සර්කියුලර් පාත් එක කොහොමද ගන්න කියලා බලමු. අපිට නෝමලි අයිඩියා එකක් තියෙනවා. ජෙනරල් සිටුේෂන් එක මාක් කරලා පොටෙන්ෂියල් එනර්ජි 0 ලෙවල් එක මාක් කරලා කන්සර්වේෂන් ඔෆ් එනර්ජි දාලා සක්සස් ස්ථිතිය දාලා v වලට වැලියු එකකුත් ඊට පස්සේ එතන තියෙන r වලට වැලියු එකකුත් හොයාගන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සිටුේෂන් හැන්ඩල් කරන්න පුළුවන්. R0 වෙනකොට තමයි මෙයා ලිව් වෙන්නේ. R0 වන R0 සබ්ස්ටිටියුට් කරලා එතනින් ඉනිෂියල් වෙලොසිටි එක වැලියු එකක් අරගෙන ඔය දේ කරගෙන යන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව මේ ප්‍රොජෙක්ටයිල් එක ප්‍රොජෙක්ටයිල් එකේ ඒකෙන් මෙතනින් ලිව් වෙලා මෙතනට කන්ටැක්ට් වෙනවා කියන එක ඉන්පුට් කරගන්න ඕනේ. කියන්නේ මේ අපි ඇතුළට දාගන්න ඒ ගාන හදාගන්න ඉන්වෝල් කරගන්න ඕනේ. කොහොමද ඉන්වෝල් කරගන්නේ? මෙතන තමයි හරියටම ක්ලියර් කරගන්න ඕනේ. ඒකෙදි මම අර බේසික් එකෙන් පටන් ගන්න නැතුව මේ ප්‍රොජෙක්ටයිල් එකෙන් පටන්ගෙන මේක b කියලා මාක් කරගෙන ප්‍රොජෙක්ටයිල් එකෙන් පටන්ගෙන ගාන හදන්න ගන්නවා. يعني මේක ඕන විදිහට හදන්න පුළුවන්, අර බේසික් විදිහට ගින් හදන්න පුළුවන්. මම මෙන්න මේ ප්‍රොජෙක්ටයිල් කැලල මුලින්ම ස්ටඩි කරනවා. ප්‍රොජෙක්ටයිල් කැලල ස්ටඩි කරනකොට අපිට ලේසිම මේ ප්‍රොජෙක්ටයිල් කැලල ස්ටඩි කරනකොට ක්‍රම කීපයක් ගන්න පුළුවන්. අපි normally කරන්නේ vertical horizontal direction වලනේ ප්‍රොජෙක්ටයිල් එක ස්ටඩි කරන්නේ. නැත්තම් අපිට මේක කරන්න පුළුවන් මේක නිකන් ප්ලේන් එකක් වගේනේ. ඇංගල් එකක් තියෙන ප්ලේන් එක. ඒතර ඇංගල් එක මේ ඩිරෙක්ෂන් එකටයි මෙයාට පර්පෙන්ඩිකුලර් ඩිරෙක්ෂන් එකටයි මේ ප්‍රොජෙක්ටයිල් එක ස්ටඩි කරන්නත් පුළුවන්. නැත්තම් අපි බේසිකලි දන්න විදිහට හොරිසොන්ටල් වර්ටිකල් විදිහට ස්ටඩි කරන්න පුළුවන්. මේ ඉන්ක්ලයිනේෂන් එකක් එක්ක අපි මේ වෙලොසිටි එක ගත්තොත් මෙයාට පර්පෙන්ඩිකුලර් ඩිරෙක්ෂන් එක වෙලොසිටි එක තමයි v කියන්නේ. මෙයා මේ ප්ලේන් එකට පැරලල් ඩිරෙක්ෂන් එකට තියෙන වෙලොසිටි එක එතකොට ඒ ඩිරෙක්ෂන් එක වෙලොසිටියක් නෑ. මෙයා පර්පෙන්ඩිකුලර් ඩිරෙක්ෂන් විතරයි වෙලොසිටි v තියෙන්නේ. මේ ඩිරෙක්ෂන් එකට වෙලොසිටි නෑ. cos 90 කියන්නේ 0 නිසා. එතකොට මේ පැත්තට තියෙන ඇක්සලරේෂන් එක හොයාගන්න ඕනේ. මේ පැත්තට තියෙන ඇක්සලරේෂන් එක හොයාගන්න ඕනේ. අපි ඒකත් ඔන්න මම පස්සේ වීඩියෝ එකක් දාලා කරන්න. නැත්නම් අපි බලමු normal අපි දන්න විදිහට කරොත් මේ ඇංගල් එක මම මේ ටයිම් එකේදී මේ ඇංගල් එක මම ඇල්ෆා කියලා ගන්නවා. ඊළඟට මේ ටැන්ජෙන්ෂියල් ඩිරෙක්ෂන් එක තියෙන වෙලොසිටි තමයි v. ඒතර ඔයගොල්ලෝ දන්නවා normally මෙතනින් vertical line එකක් යනදහම මේ ඇංගල් එකත් ඇල්ෆා වෙනවා. ඒක බේසික් මතක තියාගන්නම horizontal plane එක horizontal inclination එක ආල්ෆා ඒ ඉන්ක්ලයින් මේ ප්ලේන් එකට perpendicular line එකක් vertical direction එකත් එක්ක build up වෙන angle එකත් ආල්ෆා.
ඇංගල් ටික මාක් කරගත්තට පස්සේ මම මේ ප්‍රොජෙක්ටයිල් එක ස්ටඩි කරන්න යන්නේ බලන්න කරන විදිහ. ඒතර අපි මෙතන මේ වර්ටිකල් ඩිරෙක්ෂන් එකට වර්ටිකල් ඩිරෙක්ෂන් එකට එක කොම්පෝනන්ට් එකකුත් හොරිසොන්ටල් ඩිරෙක්ෂන් එකට එක කොම්පෝනන්ට් එකකුත් මාක් කරගන්න පුළුවන්. ඒතර මම මේ මුලින්ම මේ ප්‍රොජෙක්ටයිල් එකට මේ ප්‍රොජෙක්ටයිල් එක මෙහිම ගිහින් මෙතනට ආයි කන්ටැක්ට් ලොග් එක කරනවා. එතකොට මෙයා මෙතනින්ද මෙතනට යන ප්‍රොජෙක්ටයිල් එකේදී මෙහෙම මම ගන්නට මාක් කරගත්තොත් එයා ගිහින් තියෙන හොරිසොන්ටල් ප්‍රොජෙක්ටයිල් එකේ මේ අපි නෝමලි කරන විදිහට හොරිසොන්ටල් වර්ටිකල් ඩිරෙක්ෂන් එක දාන්නේ මේ ප්‍රොජෙක්ටයිල් එක කන්සිඩර් කරලා මේ ඩිරෙක්ෂන් එකට डिरेक्शन एस ईक्वल यू टी अप्लाई करना ऐ मे डिरेक्शन एक्सरेशन एक् प्रोजेक्टल अंडर ग्रेविटी वृत्ते इतना वृत्ते पल्ले तीन एक्सरेशन मे पे एक्सरेशन इफेक्ट इतना डिस्टेंस मेतन मेहिम गी कंटाक्ट मेतन प्रोजेक्टल मेहिम मार्क मे पेरबुला षेप मेहिम मार्क ये षेप अंदर मेतन आई टचन मे ट्रावल करपु हॉरिजॉन्टल डिस्टेंस मिथन पर्पेंडिकुलर मे डिस्टेंस प्लस मिथन एंतर पर्पेंडिकुलर प्लस मे डिस्टेंस हॉरिजॉन्टल डिस्टेंस मिन्न मे टोटल डिस्टेंस इतना मे पैर मे डायमीटर का इतना मे तीन एक हॉरिजॉन्टल लाइन इतना मे एंगल अल्फा मे लेंथ मे अभी रेडियस ए के लगा तो ए कोस अल्फा मे लेंथ का ए कोस अल्फा तो मेथन मेथन टाइन प्रोजेक्टाइल के हॉरिजॉन्टल ट्रैवल कर डिस्टेंस टू ए कॉस थीटा विना इनिशियल वेलोसिटी एक हॉरिजॉन्टल डायरेक्शन मे एंगल के अल्फा मे पेत्र कॉस मे पेत्र साइन कैन वी साइन अल्फा सॉरी मेथन अल्फा इन एंगल एंगल अल्फा ने मार्क दी टू ए कॉस अल्फा वी साइन अल्फा इंटू टाइम एक मे तीन मेतन ट्रावल कर टाइम मेक हॉरिजॉन्टली मे मेतन मेतन ट्रावल कर टाइम मेक मैं टी के लिए मंगता इलांगट ड्यूरी सेम टाइम मे प्रज मेतन मेतन के ड्यूरी सेम टाइम पीरियड अब अप्लाई कर डाउनवर्ड पॉजिटिव के लिए एस इक्वल यू टी प्लस हाफ ए टी स्क्वायर अदर मे मेती मेहम गिहाम वर्टिकली ट्रैवल कर डिस्टेंस मे आ प्लस मेन मे मेन मेहम मार्को वर्टिकल डिस्प्लेसमेंट मेन मिचर क्या मे आ प्लस मे मे वैल्यू क्या ए साइन अल्फा मेतनी मे वैल्यू मे ईक्वल इतना मे वैल्यू का ए साइन अल्फा इतना टोटल डिस्टेंस टू ए साइन अल्फा पल्ले आटे ट्रैवल कर लगे मे पल्ले ट्रैवल कर लेती है इतना पल्ले पॉजिटिव के लिए तीन डाउनवर्ड पॉजिटिव तो टू ए साइन अल्फा इनिशियल इनिशियल मैं वी एक मे पेद मे पेद रिसोल्व कराट पास अपवर्ड डिरेक्शन तीन वी कोस अल्फा मत अभी डाउनवर्ड पॉजिटिव के लिए अपवर्ड तीन सह माइनस वी कोस अल्फा टाइम मेक सेम मे टाइम मेक मैं टी प्लस हाफ जी अभी अपवर्ड पॉजिटिव डाउनवर्ड पॉजिटिव एक तीन जी एक तीन एक्सलेशन तीन डाउनवर्ड एक सा जी टी स्क्वायर इलाट मे फॉर्मुला दिख मैं महाकर पास मिथन तीन अल्फा वी टी रिलेशनशिप मिथन तीन अल्फा वी टी रिलेशनशिप मे प्रोजेक्टाइल के टाइम मेकान स्टडी करना मे दिख मे ईक्वेशन दिखा हेम के म अप्लाइड अभी एक्को सिमल्टेनियस इक्वेशन्स सिंपल इक्वेशन वगे देवलता इट वस्ते अनोन हागा इक्वेशन्स सॉल्व करता है मेके अभी ओण टी की ओण नहीं सर टी की मेके सब्जेक्ट करना मैं आट सब्जिट्यूट कर ला टी अभी रिमूव कर ला वी अल्फा तर रिलेशनशिप का बिल्डअप कर गा
හරි මම මේකෙන් t subject කළා t subject කළා මෙයාට substitute කළා substitute කළාට පස්සේ මොකද simplification එක කියලා බලන්න මෙතන v එක cancel වෙනවා ඊළඟට මේකේ denominator එකේ මේකේ denominator එකේ v square sin square එකක් තියෙනවා මම each term v squared sin squared වලින් multiply කරා ඒක issue එකක් වෙන්නේ නැහැ v square කියන එක 0 වෙන්නෙත් නැහැ sin squared alpha එක 0 වෙන්නෙත් නැහැ sin squared alpha 0 වෙනවා නම් alpha 0 වෙනවා alpha 0 වෙන්නේ නැහැ මෙයා projectile මෙතනින් leave වෙනවා නම් අනිවාර්යෙන් alpha වලට value එකක් තියෙනවා second quadrant එකෙන් leave වෙන්නේ මේක not equal 0 ඒ නිසා අපිට multiply කරන්න පුළුවන් v squared sin squared alpha වලින් each term multiply කරනවා v squared squared sin squared alpha වලින් ඊළඟට මෙතන multiply කළාම මෙතන එනවා 2v squared sin cube එකක් එනවා cube alpha මෙතන minus 2a cos alpha එකක් එනවා මෙතන හැබැයි 2a එකක් තියෙනවා මෙතන 2a එකක් තියෙනවා ඒ හතර අපි multiply කළා නම් හරිය ඔක්කොම 2v squared sin squared એટલે මේක 4 කරමු 4 කරමු ඊට පස්සේ මෙතන 2a cos squared alpha එකක් remain වෙනවා ඒක 2 වලින් multiply කළාම 4a cos squared alpha additionally v එකක් මෙතන cancel වෙනවා මෙතන sin sin alpha එකක් එනවා v squared sin squared alpha වලින් multiply වෙනවා ඒතර v squared එකක් remain වෙනවා sin එකේ එකක් cancel වෙනවා එකක් remain වෙනවා ඒතර sin alpha එකක් තියෙනවා plus g මේක square කළාට පස්සේ 4a squared cos squared alpha දිහට එනවා denominator එක මෙයාගේ denominator එකෙන් තමයි ඔක්කොම multiply කළේ ඊළඟට මෙයාව simplify කරගන්න පුළුවන් මෙතන මේ මේකේ තියෙනවා v squared 4a එකක් sin alpha එකක් තියෙනවා මෙන්න මේ terms දෙක මේ මෙයා term එක මේ පැත්තට ගත්තාම බලන්න මේ term එක මේ පැත්තට ගත්තාම simplification එකක් තියෙනවා නේද මේ v එක common නිසා v terms තියෙන නිසා මෙයා මේ පැත්තට මම ගන්නවා එතකොට මෙතන a එකක් තියෙනවා මේ එකක් මෙතන ලියලා නැහැ මම a එකක් ලියා ගන්නවා එතකොට මේ term එකත් මේ පැත්තට ගත්තාම මේ term එකයි මේ term එකේ common terms තියෙනවා v squared sin alpha 4a 4a v squared sin alpha එකක් මේ terms දෙකේම pull out කරන්න පුළුවන් simplification එකපාර කරගන්න පුරුදු වෙන්න ඒක තමයි simplification වලින් තමයි එක skill එකක් ඔයගලගේ develop වෙනවා ඒ skill එක හරියටම බලලා simplification quickly කරගන්න බලන්න ඒතර common term එක pull out කරගන්න එච්චර අමාරු නෑ ඒතර sin alpha එකකුත් pull out කරන්න මට තියන්නේ මෙතන මයිනස් එකක් තියෙනවනේ. එතන මේක මයිනස් වෙන්න ඕනේ. මයිනස් වෙන්න ඕනේ. මේ පැත්තට ගත්තාම ප්ලස් වෙනවා. මෙතන රිමේන් වෙනවා sin cube එකක් තිබ්බා sin එකක් pull out කළා. ඉතුරු හැම ටර්ම් එකක් pull out කරනද sin squared alpha එකක් රිමේන් වෙනවා. මේකේ මේ පැත්තට මෙයා මයිනස් තිබ්බේ ප්ලස් වෙනවා. මේකෙන් sin එකක් pull out කළා. ඉතුරු ටර්ම්ස් ටිකක් pull out කරලා රිමේන් වෙනවා cos squared alpha. මේ සයිඩ් එකේ 4a squared g cos squared alpha එකක් රිමේන් වෙනවා. ඒක ගලනවා sin squared alpha plus cos squared alpha කියන්නේ 1. ඊට මේක මට ලියන්න පුළුවන් ෆයිනල් විදිහට. ඊළඟට a එකක් කැන්සල් කරන්න පුළුවන්. 4 එකක් කැන්සල් කරන්න පුළුවන්. ඊට v squared sin alpha equal වෙනවා ag cos squared alpha වලට. මේක මම box up කරගන්න. දැන් අපිට මේ මේ ප්‍රොජෙක්ටයිල් එක ස්ටඩි කරලා මේ වගේ රිලේෂන්ෂිප් එකක් ගන්න පුළුවන් v v alpha අතර රිලේෂන්ෂිප් එකක් ගන්න පුළුවන්. ඊතර මේක සර්කියුලර් පාත් එක මෙතනින් මෙතනට එනවා. මෙතන ලීව් වෙනවා කියන එක අපි ඉන්වෝල් කරගන්න ඕනේ. ඒක බලාගන්න මේ ගාන මේ ටයිම් ස්ටෙප් බයි ස්ටෙප් මේක අපි සෝල්ව් කරා. ප්‍රොජෙක්ටයිල් එක අපි ස්ටඩි කරලා මේක ඉන්වෝල් කරගත්තා. මේ සිනාරියෝ එක ඉන්වෝල් කරගත්තා හරියට මේ තේ රිලේෂන්ෂිප් එකක් එනවා v alpha අතර. තව v අල්ෆාතර රිලේෂන්ෂිප් එකක් ආවොත් එමේක ඇත්තටම සිමල්ටේනියස් ඉක්වේෂන් එකක් නේ රිලේෂන්ෂිප් එකක් නේ තවත් මේ වගේ රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් අප් කරගත්තාම අපිට ඇල්ෆායි v වැලියු එක හොයා ගන්න පුළුවන්. ඒතර ඒකට තමයි මෙතනින් ලියු වෙනවා කියන එක තියෙනවනේ. ඒ ලියු වෙන සිනාරියෝ එක ඉන්වෝල් කරගන්න ඕනේ. ඒක කොහොමද ඉන්වෝල් කරගන්නේ? අපි දන්නවා සෙකන්ඩ් ක්වාඩ්‍රන්ට් එකෙන් සර්කියුලර් පාත් එක යනකොට සෙකන්ඩ් ක්වාඩ්‍රන්ට් එක ඇන්ගල් එකකින් මෙයා ලියු වෙන්න පුළුවන්. එයා ඉන්වෝල් කරගන්න ඕනේ. එයා ඉන්වෝල් කරගන්න මම මුලින්ම සර්කියුලර් පාත් එක අපි අර කලින් කළා වගේම ජෙනරල් පොසිෂන් එක මෙහෙම මාක් කරගන්න බෑ. තීටා වලින් මෙතන මෙහෙම ගියාට පස්සේ තීටා වලින් රොටේට් වෙච්ච අර මේක මුලින් අපිට මුලින් කරන්න තිබ්බා. අර මේ ඇඩිෂනල් මේ ප්‍රොජෙක්ටයිල්
පාට්ක් තිබ නිසා මම මුලින්ම ප්‍රොජෙක්ටයිල් එක තියෙන රිලේෂන්ෂිප් එකෙන් ඉක්වේෂන් එක බිල්ඩ් අප් කළා. ඊට පස්සේ මම සර්කල් පාත්කට එනවා. මොන බල කරන්නේ? මෙයා තීටා කියලා ගත්තා. මෙතන වෙලෝසිටි එක මෙතන v කියලා ගත්ත නිසා අවුලක් වෙන නිසා මම මෙතන v නෝට් කියලා ගන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. v නෝට් කියන්නේ ජෙනරල් පොසිෂන් එකේ වෙලෝසිටි එක v නෝට් r කියන එක නැත්නම් normal reaction එක r කියලා mark කරනවා. මෙයාගේ mass එක mg ඒවා. අපි මාක් කරගත්තා. එතකොට මේ ජෙනරල් සිටුේෂන් එකේට ෆෝමියුලා දාන එක දැන් අපි දන්නවා බේසික් හැම වෙලෙම කරන විදිය. පොටෙන්ෂියල් එනර්ජි 0 ලෙවල් එක මේක කියලා සපෝස් කරලා පොටෙන්ෂියල් එනර්ජි 0 ලෙවල් එක මේක කියලා සපෝස් කරලා කන්සර්වේෂන් ඔෆ් එනර්ජි ඇප්ලයි කරනවා. මම ඒක ඉක්මනට කරන්නම්. බයි කන්සර්වේෂන් ඔෆ් එනර්ජි මෙතන එනර්ජි එක මෙතන එනර්ජි එක ඈක්වල් වෙන ඕනේ. මෙතනදී එනර්ජි එක එන්නේ පොටෙන්ෂියල් එනර්ජි එකෙන් පල්ලෙහා තියෙන්නේ මයිනස් m ga කියන එක. මේ හයිට් එක a. ඊට පස්සේ කයිනමැටික් එනර්ජි කියන්නේ 1/2 m u square u square කියන්නේ ඉනිෂියල් වෙලොසිටි. ඊළඟට මේ හයිට් එක එන්නේ මොකද්ද? a cos theta කියන එක. එතකොට මයිනස් m ga cos theta ඉනිෂියල් මෙතන කයිනමැටික් එනර්ජි කියන්නේ 1/2 mv² v² සබ්ස්ටිට් කරගත්තාම අර කලින් වගේම 2 වලින් මල්ටිප්ලයි කරලා m එක කැන්සල් වෙනවා. මේක අර කලින් එකමයි එන්නේ අපි කලින් වීඩියෝ එක කරපු එක. මේක ප්‍රැක්ටිස් කරන්න එක පාටම කොහොමද කන්සර්වේෂන් ඔෆ් එනර්ජි දාලා ෆෝමියුලා එකක් ලියාගන්න හරියට කියලා. u² ඊළඟට මේක 2 වලින් මල්ටිප්ලයි වෙනවා මේ පැත්තට යනවා. එතකොට 2ga cos theta 2ga cos theta minus 2ga ඔක එකක් විදියට එනවා. ඊළඟට අපිත් කරන එක මේ ජෙනරල් සිටුේෂන් එකට ඇප්ලයි කරනවා f equal ma sent එකේ ඩිරෙක්ෂන් එකට. sent එකේ ඩිරෙක්ෂන් එකට f equal ma ඇප්ලයි කරනවා. මොනවාද තියෙන ෆෝසස්? r තියෙනවා normal reaction එක minus මේම mark කරගත්තාම මේ ඩිරෙක්ෂන් එකට ඇප්ලයි කරනතර මේ ඇන්ගල් එකත් theta minus mg cos theta එකක් තියෙනවා equal m acceleration relative to earth නැත්නම් පොළොට සාපේක්ෂව ත්වරණය මේ පැත්තට center එක direction එක තියෙනවා v² over r. මේක theory v² over r කියලා කියන්නේ a. ඒතර මේකෙන් අර කලින් වගේම r කියන එකට answer එකක් ගන්න පුළුවන් m over a m over a b කියන එකට substitute කළා final answer එකේ දා u² plus 3ga cos theta minus 2ga විදියට ආන්සර් එකක් ගන්න පුළුවන්. එයාවත් මම එහෙම බොක්ස් කරගන්නවා. හරි, අපි ප්‍රොජෙක්ටර් එක ස්ටඩි කරලා මේක ගත්තා. ඊට පස්සේ ජෙනරල් සිටුේෂන් එකේදී ෆෝමියුලාස් දෙක ගත්තා. ඊට මෙතන ලියු වෙනවා නම් අපි දන්නවා මෙන්න මේ ඇන්ගල් එක සබ්ස්ටිටියුට් කළාම මෙතන r වල වැලිය එක 0 වෙන්න ඕනි. සෙකන්ඩ් ක්වාඩ්‍රන්ට් එකේ වැලියක් අනිවාර්යෙන් සෙකන්ඩ් ක්වාඩ්‍රන්ට් ඇන්ගල් එකක්. ඒකෙදි r 0 වෙලා v නෝට් කියන එක මෙතන තියෙන්නේ. v නෝට් මෙතන v අර කලින්ගෙත් v නෝට් වෙන්න ඕනි. මෙතන v නෝට් මෙතන වෙලොසිටි එක තමයි ගත්තේ v නෝට් මෙතන තමයි v කියලා අපි මාක් කළේ. එතකොට මම මේ ලියු වෙනවා කියන එක අපිට මේකට ඉන්වෝල් කරගන්න ඕන නම් මේ ඇන්ගල් එක සබ්ස්ටිටියුට් කළා. මේ ඇන්ගල් එක අපි දන්නවා මේ ෆුලි ඇන්ගල් එක මේ ඇන්ගල් එකෙන් තීටා කියලා ගත්තා. එතකොට තීටාට සබ්ස්ටිටියුට් කරන්න ඕනේ මේ ඇන්ගල් එක. මේ ඇන්ගල් එක කියලා කියන්නේ 90 plus alpha. 90 plus alpha ඇන්ගල් එක සබ්ස්ටිටියුට් කළාම එන r වල ලියු තියෙනවනේ. එයා 0 වෙනවා. ලියු වෙනවනේ. ඒක නිසා මම ඒක සබ්ස්ටිටියුට් කරනවා. if particle ලියු a කියලා ගත්තොත් කැපිටල් m a කියන පොයින්ට් එක කියලා එකම එහෙමනම් දාන්න ඕනේ theta equal 90 plus alpha substitute කළාම r should be equal 0 වෙන්න ඕනේ. මේ ගාන බලන කලින් ගානට වඩා වෙනස් අපි මේ අතන ලියු වෙනවා කියලා දැනගෙන තමයි ගන්නෙ. ඒතල මෙයාව සබ්ස්ටිටියුට් කළාම මෙයා 0 වෙන්න ඕනේ නෙමෙයි. මෙයා 0 කරලා ඒ ගන්න ඕනේ එක්ස්ප්‍රෙෂන් එක ගන්න ඕනේ එක්ස්ප්‍රෙෂන් එක අපි ගන්නවා. මේක සබ්ස්ටිටියුට් කරාම ඩේට එකට මෙන්න මෙයාට r වල වැලියු එක 0 වෙන්න ඕනි. මෙතන MOA මේ තීරණ සබ්ස්ටිටියුට් කරන්න ඕනි. 3ga cos 90 plus alpha minus 2ga
कॉस 90 प्लस अल्फा के सेकंड कोऑर्डिनेट एंगल है, सेकंड कोऑर्डिनेट एंगल का कॉस वैल्यू का माइनस, तो माइनस 5 का 3 वर्टिकल है क्या 90 के ने वर्टिकल एक्सिस से का मांग किया ना विधियाँ था एक साइन अल्फा इधर ना तो मित्र माइनस 3g a साइन अल्फा मैं आ 0 बनने हैं ना तो मैं कर लिया ना पुलवा u स्क्वायर सब्स्टिट्यूट कर लिया ना मैं पैतर दा आला मैं देना मैं पैतर अनेक पैत मैं पैतर दा आला ले गया हम 3g a साइन अल्फा प्लस 2g a के लिए क्या ना इनिशियल वेलोसिटी का एंगल का तत्र रिलेशनशिप या केकिंग है ना තියෙන ෆෝමියුලාස් බිල්ඩ් අප් කරගෙන යන එක තමයි කරන්නේ. එතකොට මෙතන තියෙන velocity එක v කියන්නේ කොහොමද ගන්න පුළුවන්? ඒක කලින් relationship එකක් තියෙනවා. ඒකට additionally ගන්න පුළුවන් මෙන්න මේ circular path එකෙන් study කරලා ගන්න පුළුවන්. මේ v node කියන එක v වල වෙනවා මොනවා වුණාමද? මේකේ වුණාම theta equal 90 plus alpha substitute කළාම මෙන්න මේ equation එකට theta plus 9 theta equal 90 plus alpha substitute කළාම v node equal v වෙනවා. एक गाँव वि नोट वि वेनो वि स्क्वा यु स्क्वा प्लस टू ए जी कॉस अरवागे 90 प्लस अल्फा माइनस 2g ए मेक माइनस साइन अल्फा नो यु स्क्वा माइनस 2g a साइन अल्फा माइनस 2g ए अभी तो यू यू वाला रिलेशनशिप का तीनों वी वाला रिलेशनशिप देखा तीनों तो माम मी मी इतना तीनों रिलेशनशिप के यू का तीनों तो यू का रिमूव कर करने पड़ेगा मैंने मे रिलेशनशिप के मे रिलेशनशिप के मैं तंत्र बिल्डअप कर ला फ्रॉम मामा मे इक्वेशन ने का देना तो मूल्य में इक्वेशन के तो फ्रॉम वन की ने के सब्स्टिट्यूट कर हम वी स्क्वा एक मत लिया ना पड़ेगा मित्र सब्स्टिट्यूट कर हम कौन देने 3g a sin alpha plus 2g a minus 2a g sin alpha minus 2g a 2g a का कैंसिल ना मेकिंग मैं आई कर जी ए साइन अल्फा के लिए ना वी स्क्वायर तो वी स्क्वायर डॉलर टे वैल्यू एक्सप्रेशन से देखा तीन मैं प्रोजेक्टाइल लेके मैं तीन सर्कुलर मोशन लेके उन्होंने मां काले में कुआं इतना मैं तीन सिमल्टेनियस इक्वेशंस देखा एकिंग अभी तो अल्फा वी फाइंड आउट करने पड़ा अल्फा फाइंड आउट करने पास से यू का इनिशियल वेलोसिटी का फाइंड आउट करने पड़ा तो ये लाइन बोलूँ फॉर्मूला सिंपलीफाई कर ला मैं वैल्यूज दे कौन भाग आने के हर तो मैं के दी मैं इक्वेशंस दे का सिंपलीफाई कर ला अल्फा वी फाइंड आउट करो कौन तो कराने पड़ा मेकिंग वी सब्जेक्ट मेकिंग सब्जेक्ट कर ला वी मैट सब्स्टिट्यूट करो तो वोट वी उन्होंने दाना पड़ा एजी साइन अल्फा मितना साइन अल्फा का क्रीमेन नला थी बा मैं पहले एजी कॉस स्क्वायर डेल्फा तो एजी इका कैंसल देना साइन स्क्वायर डेल्फा इक्वल कॉस स्क्वायर डेल्फा के ला एक्सप्रेशन है क्या ना एक इनको हम अदर ट्रिगोनोमेट्री दानों मैं हम ये पहले तरह गत्तर पास से मैं तीन है डिफरेंस ऑफ टू स्क्वायर्स वर्ग देखा अंतर एक लिया ना पुलवा साइन अल्फा माइनस कॉस अल्फा साइन अल्फा प्लस कॉस अल्फा इक्वल जीरो तो मित्र एक्सप्रेशंस देखा क्या ना साइन अल्फा माइनस कॉस अल्फा मत गति आगे ना कॉस अल्फा एक मेहमान है मार्क कले अल्फा एक मत गति मेहमान है अल्फा मार्क कले तो अनिवार्य है मैं कोऑर्डिनेट के बिना ना अल्फा एक्यूट टेन हो मैं एंगल का अल्फा के लिए मार्क कले मैं संपूर्ण एंगल के लिए मैं क्या अल्फा एक्यूट टेन हो 90 वाला 90 प्लस अल्फा ने मित्र मार्क तो मैं एंगल का अनिवार्य एक्यूट एंगल है क्विन हो एक्यूट एंगल है क्या साइन अल्फा कॉस अल्फा अनिवार्य पॉजिटिव वैल्यूज पेन होने बलान कौन देने के मेकिंग ना साइन अल्फा इक्वल कॉस अल्फा के मतक त्रिकोणमेट्री को मत करें आप टोनी मेन सोल्यूशन एक जनरल सोल्यूशन ने में जनरल सोल्यूशन ना साइन के लिए ना पुलवा ने एन फाइव प्लस माइनस वन टू द पावर एन अल्फा भी दिया था थीटा भी दिया मुका खरे एंगल एक ताला ये मैंने मेन सोल्यूशन एक गानो मेन सोल्यूशन एक गानो कौन मैं एक्सप्रेशन एक गाने මේක ලියන්න පුළුවන් sin alpha equal cos එක ලියන්න පුළුවන් sin 90 minus 8 cos alpha නේ තමයි ලියන්න මේක ලියන්න පුළුවන් alpha equal වෙන්න ඕනේ 90 minus alpha ට. ඒතර alpha equal 45 degrees කියලා එකක් එනවා. හරි. ඒතර මේකෙන් එන මේන් solution එක විතරක් ගන්න. මේකෙන් එන solution එක. මේකෙන් එනවා sin alpha equal minus cos alpha. මේ minus එකට කොහොමද කරන්නේ?
මේක අපිට කරන්න පුළුවන් මයිනස් එකකින් ඉන්සර්ට් කරන්න බෑ කොස් එකේදී. කොස් එකකින් ඉන්සර්ට් කරන්න බෑ. මේක ලියන්න පුළුවන් sin sin මේක අපිට ලියන්න පුළුවන් ඇන්ගල් එක විදිහට තියෙන්නේ sin අපිට මේක ලියන්න පුළුවන් විදිහට තියෙන්නේ අපිට මේ මයිනස් එක කොස් එකේදී ඉන්සර්ට් කරන්න බෑ. ඒතර අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන් sin එක ලියන්න පුළුවන් sin माइनस एन विधि सैन वैल्यू क्लियर पुलवा नाइंटी प्लस लिवत एथ सेकंड क्वार्टर एंगल प्लस मेक लिया टू हंड्रेड सेवेंटी टू हंड्रेड सेवेंटी प्लस अल्फा के लिए अना पुलवा टू हंड्रेड सेवेंटी प्लस अल्फा मेक सैन अल्फा के लिए टू हंड्रेड सेवेंटी प्लस अल्फा के लिए क्या मेक टू हंड्रेड सेवेंटी मेक टू हंड्रेड सेवेंटी टू हंड्रेड सेवेंटी प्लस अल्फा के मे मे कोऑर्डिनेट के एंगल का ए कोऑर्डिनेट के दि साइन वैल्यू का ए कोऑर्डिनेट के दि साइन वैल्यू का माइनस मेक ऑल पॉजिटिव मेक साइन पॉजिटिव मेक टैन पॉजिटिव मेक कोस पॉजिटिव साइन वैल्यू का साइन वैल्यू का माइनस वे तो मे पावचि के लिए वर्टिकल एक्सिस के मांग की टू सेवेंटी क्या टू सेवेंटी प्लस अल्फा के लिए कॉस अल्फा विधि तो मेकिंग अल्फा ईक्वल टू सेवेंटी प्लस अल्फा के मेकिंग अभी अल्फा वाले सोल्यूशन का गन बे मे पे गेट पास अल्फा रिमूव अल्फा वाले सोल्यूशन का गन विधि ने तर मेकिंग अभी मेकिंग सोल्यूशन गन पे मेकिंग सोल्यूशन का गन पड़ा अल्फा वाले वैल्यू फोर्टी फाइव विधि एनो तर मे 45 फाइव सब्स्टिट्यूट कल एंगल 45 तो वोट मत सब्स्टिट्यूट कल मे एक्सप्रेशन वी स्क्वायर इक्वल एजी साइन 45 साइन 45 साइन 45 वैल्यू क्या एजी रूट स्क्वायर रूट टू कहने के स्क्वायर रूट टू वी स्क्वायर कहने के इतना लीव है ना वेलोसिटी का लीव है ना वेलोसिटी इलांगट इनिशियल वेलोसिटी को ना यू स्क्वायर इक्वल थ्री जी ए साइन अल्फा साइन कैन अल्फा वैल्यू कहते हैं 45 प्लस 2GA 45 कैन स्क्वायर रूट टू की है ना 3GA स्क्वायर रूट टू 2GA मैं कहता हूँ सिंप्लीफाई करने पुलवा जी ए का पुल आउट कर ला मैं कहलिया पुलवा टू प्लस थ्री प्लस टू रूट टू स्क्वायर रूट टू विधि यू स्क्वायर का करने पुलवा तो वैल्यूस ऑफ कम फाइंड आउट कर लेती है ना कौन फाइंड आउट कर लिखी लेके बैन हारियटा में कौन देखा लिखी है।